අද අපි යන්නේ ඉතුරු පිටර ඉන්දියාප විශ්වක කොත්තුවක් හදන්න. අපිට මේකට ඕන වෙනවා ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තියෙන කැරට් ගෙඩියයි, ලීක් දණ්ඩයි, ලුණු සුදු ලුණු කරපිංචා සහ සොසේජස්. අපි දැන් සෝස් එක හදාගමු. සීනි මේස හැඳි එකයි, සෝයා සෝස් මේස හැඳි එකයි, තක්කාලි සෝස් මේස හැඳි එකමාරයි. මම ගත්තේ ලොකු කැරට් ගෙඩියකින් භාගයක්. ඔයාලට පුළුවන් පොඩි කැරට් ගෙඩියක් ගන්න. මේ විදිහට හීනි තිර වලට කපා ගන්නවා. වැඩි වේගෙන් කපන්න ඕනේ නැහැ, එහෙමින් කපා ගන්න. සොසේජස් හතරක් ඉතුරු වෙලා තිබුණා. ඒවත් පොඩි වලට කපා ගත්තා. බීලුණු ගෙඩි භාගයක් හොඳටම ඇති. අපේ ගෙදර බීලුණු ඉවර වෙලා නිසා මම රතු ලුණු ගෙඩි 6-7ක් ගත්තා. ඉතුරු වෙලා තිබුණ එකම ලීක්ස් දැන්නත් මේ විදිහට චූටි 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 කෑලි වලට කපා ගත්තා. මේ විදිහට කරපිංචයිද දෙකක් සිහින ලියා ගත්තා. සම්ප කෑලි 4ක් ගත්තා. සුදු ලුණු බික් 4ක් අරගෙන හීනෙවට කපා ගත්තා. මේක තමයි බ්ලාස්ට් එක. අපි නයි කැච් ගෙඩි 3ක් පොඩිවට කපලා එකතු කරගන්න තමයි මේ යන්නේ. ඊයර අම්මා හදපු ඉන්දියාප්පල් ඉංග්‍රීසික් ෆ්‍රිජ් එකේ දාලා උදේට ගන්න අරන් තියාගත්තා. ඒව මේ විදියට ගල් ටික කළයි තිබුණේ. අපි මේ විදියට පොඩි කෑලි වලට කපා ගන්නවා. දැන් අපි පෑන් එකට පොල් තෙල් මේදැනි 4ක් දාලා ඒක රත් වුණාට පස්සේ රතු ලුණු සුදු ලුණු එකතු කරගන්නවා. ලාවට රන් වන් පාට වේගනේද සොසේජස් ටික එකතු කරනවා, රම්පි කෑලි හතර එකතු කරනවා. සොසේජස් ටික රන් වන් පාටට බැඳිලාම නයි කොච්චි ටික එකතු කරනවා. ඒ වෙලාවෙම කෑලි මේස් මේසන් දෙක මාරක් කැරට් සහ කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. මිනිත්තුවක් කලවම් කරලා බිත්තරේ සහ ලුණු කුඩු මේස හැඳි එකතු කරනවා. බිත්තරේ බැඳෙන්න කලින් ඉඳියාප්ප ටික මේ විදිහට එකතු කරන්නයි තියෙන්නේ. අපි මුලින්ම හදාගත්ත සෝස් මිශ්‍රණයත් එකතු කරනවා. දැන් වේලාව කෙටියෙන්ම කියනවා නම් පණ දාගෙන මිශ්‍ර කරන වේලාවයි. අපේ ඉන්දියාප්ප ෆ්‍රිජ් එකේ තියලා තිබෙන නිසා වේලිලා වගේ දැනෙනවා නම් වතුර කෝප්ප භාගයක් එකතු කරනවා. දැන් අපි ලිපනිමලා කපාගත්ත ලීක්ස් ලුණු සහ කරපිංචා එකතු කරනවා. නැවත හොඳින් මිශ්‍ර කරනවා. අපිට මේකට කිරි හොදි, මස් හොදි, අර හොදි, මේ හොදි මොකද අවශ්‍ය වෙන්නේ නැහැ. අපි වතුර එකතු කරද්දී ගොඩක් එකතු කරන්න එපා. මොකද හොද්ද මාළු නටනවා වගේ පේන්නේ ඇඟේ මාළු නටන්න පටන් ගන්නවා. හොදි ඕන අය ඕන හොද්දක් හදාගෙන කන්න දුක්. අම්මා ඉන්දියා හදන දවසට 10ක් උස්සලා ෆ්‍රිජ් එකේ දාලා තියලා පහුව දාලා හදාගෙන කන්න. පට්ටම පට්ටකසයි හදාගෙන කන්න.